සුපරදු විදිහටම ඔයාලා හැමෝම මොනදත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවාමගේ channel එකට. ඉතින් ඔන්න ඔයාලට අද අරගෙනාව හරිම රසවත් ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන් රසවත් dessert recipe එකක්. පුංචි රුපියල් 80ක් වියදම් කරලා ඔන්න රසවත් විදියට හදාගන්න පුළුවන් මේක. ඉතින් මේක ඔන්න අපේ ගෙදර අය නම් ගොඩක් ආසාවෙන් කාපු dessert එකක්. බලමු එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම අරගත්තේ Nescafe 3-in-1 කියන sachet packet එක. ඕනම වෙළඳ සැලකින් පුංචි රුපියල් 80ක් වගේ මුදලකට මේක අරගන්න පුළුවන් ඔයාට. ඉතින් මේ සැහැඳි එකමාරක් වගේ තමයි ඒකේ තියෙන්නේ. අපි ඒ ටික මේ විදියට මග් එකකට දාගෙන ඉමු. ඊළඟට මම මේ එකතු කරගන්නේ සීනි මේ සැහැඳි දෙකක්. දැන් අපි නටනුණු වතුර මිලිලීටර 150ක් දාලා මේක හොඳින් දිය කරගෙන නිවෙන පැත්තකින් තියලා තියන්න ඕන. ඊට පස්සේ ඕන වෙනවා බිත්තර. පොඩි වෙන නිසා මම තුනක් අරගත්තා. ඉතින් ඔය ලොකු මේවෙන් ගන්නවා නම් දෙකක් වගේ අරගන්න. බිත්තර ටික වෙන වෙනම කඩලා අරගෙන මම බෝල් එකකට එකතු කරගත්තා. බිත්තරවල කහමදිය ළඟම තියෙන පිලි කොටස ඉවත් කරලා අරගන්න ඔයා මතක ඇතුවම. ලුණු චුට්ටකුත් මේ වෙලාවෙම එකතු කරගන්න. ඊට පස්සේ අපි මේ විදිහට බිත්තර ටික හොඳින් හෑන්ඩ් විස් කරගන්න ඕන පෙනේනකල්. විස් කරගත්ත බිත්තර මිශ්‍රණයට වෙන්නලා තියෙන දේ එකක් එකතු කරගන්න. ඊළඟට අපි අර කලින් හදලා නිවෙන්න තියපු Nescafe එකත් එකතු කරගන්න ඕන. ෆ්‍රෙෂ්මිල් මිලිලීටර 25ක් මම මෙතනදී එකතු කරනවා. ඒක නම් අත්‍යවශ්‍ය නෑ. ඔයාට තියෙනවා නම් එකතු කරගන්න. නැත්නම් ඔයාට පොල් කිරි වුණත් එකතු කරගන්න පුළුවන්. දැන් ආයෙම හොඳින් කලවම් කරගන්න ඕන. ඊළඟට ඩෙසර්ට් එක සෙට් වෙන්න දාගන්න මම මෙන්න මේ භාජනය තමයි අරගත්තේ. සීනි මේසැහැඳි තුනකට නටන උණු වතුර මේසැහැඳි දෙකක් දාලා හදාගත්ත කැරමල් එකක් තමයි මම මේ විදියට භාජනයට දාගත්තේ. දැන් අපි මේක නිවෙන්න කලින් වටේට හොඳට තවර ගන්න ඕන. පැණි කැරමල් එක නිවුණට පස්සේ හදාගත්ත මිශ්‍රණය භාජනයට දාගන්න මේ විදියට ගොටුවකින් පෙරලා. එතකොට කෑලි හැම තියෙනවා නම් අයින් කරගන්න පුළුවන්. දැන් ඊට පස්සේ අපි මේක හොඳට කවර් කරගන්න ඕනේ ස්ටීම් කරද්දී නැත්නම් ජල වාෂ්ප වැටෙනවනේ ඇතුළට. ඉතින් ඒ හින්දා කවර් කරගන්න ඕනේ මේ වගේ හොඳින්. දැන් විනාඩි 25ක් හුමාලෙන් ස්ටීම් කරගන්න. ඉතින් ඔයාලට මෙතනදී ගෑස් ස්ලිපර්, දර ලිපර්, රයිස් කුකර් එක මේ ඕනම එකක් පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට පහසුකම් තියෙන විදියට. මේ තියෙන්නේ ওই විදියට මම විනාඩි 25ක් ස්ටීම් කරගත්ත ඩෙසර්ට් එක. මේක අපි නිවෙන්න ඇරලා ශීතකරණයට දාලා පෑ දෙකක් විතර තියලා තියන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට කැමරට ගන්න පුළුවන්. කන්නේට දාලා සෙට් වෙන්න පෑ දෙකක් විතර තියලා අරගත්ත ඩෙසර්ට් එක තමයි මම මේ වාට පෙන්නන්නේ. අපිට පුළුවන් මේක වටේ බුරුල් කරගත්තම හරිම ලේසියෙන් අනෙක් පැත්ත හරව ගන්න. ඉතින් ඔන්න බත් කාලා කන්න ගන්නවා වගේම ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්නත් වාට හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් රසවත් අතුරුපසක් තමයි මම අද හදන්න කියලා දුන්නේ. ඉතින් එහෙමනම් අපි මේක කකුල් බලමු නේද ඇතුළ කොහොමද තියෙන්නේ කියලා. මේක ගොඩාක් රසයි වගේම තමයි ඇසට ප්‍රියමනාප පෙනුමක් තියෙනවා. ඉතින් ඔන්න ආටත් පුළුවන් ඔයාගේ ගෙදර අයට මේ රසම රස ඩෙසර්ට් එක ඔයාගේ අතින්ම හදලා දෙන්න. හැමෝටම ආස හිතේ මේක ඊතරම්ම රසවත්. ඉතින් මේ රෙසිපි එකත් ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් රෙසිපි එකට ලයික් එකක් කමෙන්ට් එකක් දීලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්නම් තවත් දවසක අලුත්ම රෙසිපි එකක් අරගෙන එතකන් වීඩියෝ එක බලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.